අවසානයේදී අපි ඊටම කනගාටු සදාන් කරන්නේ මුක්ත දේශපාලනඥයන් කිහිප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට අනියම් බලපෑමක් කරා. ඒක පිළිගන්න අවශ්‍යයි. ඒ බලපෑමට නතු වෙලා ඒ ආපු පිරිසෙන් 10%කට අඩු ප්‍රමාණයක් කොට ගමට පහර දෙන්න ඕනේ කියලා මානසිකත්වයෙන් මේ ගාලු පාරේ ගමන් කළා. මම මේ අවස්ථාවේ ජර්ලිගා මන්දිරයේදී මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස් පදි තෙන්නකොන් මැතිතුමාට කතා කරා මෙහෙම අවස්ථාවක් සිද්ධුමක් සිද්ධ වෙන්න යනවා කරුණාකර මේක නවත්තන්න. ඩීජි තෙන්නකොන් මාතේ මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර් සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙනවා මේක නවත්තනවා කියලා. ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට ඒ රැස්වීම ජනාධිපති මන්දිරයට මට කතා කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මැතිතුමා. එතුම කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා මැතිතුමා. වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්තන්නේ කියලා. එතකොට මම ජනාධිපතිතුමාට කොහොමද ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා වෙටියේ විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැති අතුලා නවත්තන්නේ කියලා. එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරිපිට ඇමතිවරු කීප දෙනෙක් හිටියා දුරකථන මැතිතුමක් ගත්තා. මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා. මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා අහුවට පස්සේ ඩීජි තෙන්නකොන් කිව්වා සමහර පොලිස් පත්තුමා කිව්වා දොත් මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස් පත්තුමා කිව්වා. මෙතුමා කිව්වා 12:40ට කතා කරේ නියෝජ්‍ය පොලිස් පත්තුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්තන්න එපා කියලා පොලිස් පත්තුමා කිව්වයි කියලා. ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වා රටේ ජනාධිපති වහව නවත්තනවා කියලා. ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කළාට ඒ කදේ ඒ මැදිහත්වීමෙන් පස්සේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ මට්ටමට බේරුණේ. අනුර කුමාර ශානේ මැතිතුමා කියපු කතාව ඇත්ත. එතුමා මානව හිමිකම් කොමිෂන් සාක්ෂි දුන්නා මේ ප්‍රහාරය නවත්තන්න ගියපු මුක්ත පිරිස නවත්තන්න එපාය කියලා නියෝග කරේ පොලිස් පත්තුමාත් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය ශිලේකන්තුමාත් කියන කාර්ය තමයි සත්‍ය කාරණය. ඒ අවාසනාවන්ත සවස් යාමේදී අපේ නිවෙස් ගිනි තියන්න පටන් ගත්තා. මගේ ගාල්ල දිස්ත්‍රික්කයේ මුලින්ම ගිනි තියුව මගේ නිවස. මගේ දෙමව්පියන් මේ මහ පොළොව මත උරුම කර එකම දේපොළ. ඒක ගිනි තියනකොට මට වේදනාවක් ඇති වුණා.